බෝව වාධනෝපානී රාත්‍රනව ඇතිය ප්‍රධාන සිංහල පර්ත්විකාශය. ප්‍රථමෙන් අවධානය ප්‍රවෘතිී සිරස් තල පෙත. සෞ්‍ය උපදෙස් පිළිපදමින්ම රටපුරා පොසුන් සමරන්නත් සැලසුම්. හෙට රෑ අටට පැනවෙන ඇඳරිනීතිය රට පුරා අඟහරුවාදා උදේ පහවනතෙක්ම කොළඹ ගම් පහන් නොකනවාම. අදත් දෙදනෙක් කමවෙයි. කොරෝනා රෝගීන් ගණන එක් දහස් පනස් හතක්වෙයි. කොරෝනාා තත්වේ හමුවේ මැතිවරණ වැඩ ඉදිරියට යන්න පුළුවන් බව අධිකරණයේදී හෙළිවෙයි. C.ඩ සහටඩ ප්‍රධානීන් අලුත්වෙයි පොලීසියේ ඉහලපුටු රැසක් මාරුවයි. නාමයෝජනා අහෝසි වී රනිලුයි සජිතුයි සමගිවී අලුත් නාමයෝජනාවක් ගැන රංජන්ගේ සීනය හෙළිවෙයි. ආකිස්තාාන් දුවන් අනතුරින් එකොළ හක් මරුට දේශය පුවත්. සෞඛ්‍ය උපදෙස්සනුව සීමමිති පිරිසකගේ සභාගිත්වෙන් රාටපුරා පොසුන් උත්සව සැමරුම් පවත්වන් ලෙස සෞඛ්‍යංශ අවධහරණය කළා. ඒ අගා මාත්‍ය මහින්දරාජ පක්ෂ මහතාගේ ප්‍රධානත්වෙන් පැවති සාකච්ඡාවකදී. ො ුත්ව පැත්වීම සම්බන්ධ න ක්‍රමත්්‍ය මහිදරාජපක්ෂමහතාගේ ප්‍රධනත්වෙන්, අර්ලී ගහමන්තරේද සාකච්චාවක් පැවැත්බුණ. ොවි ව සංගතත්යේ ෙවන විට සෞඛ්‍යංශපාලනයේ පවතින හෙයින් දුරස්ත භහවේ රැගෙන අයුින්, මෙවර පොසන් පොහේ දෙන සීල්‍යාර පැවැත්ටීමටයි එහිතී තීරණය කෙරුුණේ. ෝග පරමාලා බහතේමාවේ අයටතේ බවර රජ්‍ය පොසන් උත්සවේ බෙහි තලේ මැදමළුවේදී පැත්වෙනවා. ලොබම සෞඛ්‍ය ගැටලුවකට මුහුණ දේසිතිින ්‍යවස්ථාවේ රජ්‍ය වෙසාකුත්සවේ තේම වූ. අරුග්‍යා පරමාලා භහතමාවෙන්ම රජ්‍ය පොසුන් උත්සවේද සැමරීම සුදුසු බ ග්‍රම අත්‍ය මහිද රාජපක්ෂමහතා මහිදී සඳහන් කලා. නොිහිතල අපපුද බීමි පවැත්වෙන රාජ්‍ය පොසොන් උත්සවේ අටමස්ථානයේ ආශ්‍රීතව සහ සිතුල් පව මුල්කිරිගල තිස්ස මහරමයන විහරස්ථානවල පැවැත්වෙන පොසොන් පින්කම් දැතුළව රට පුාැවැත්වෙන පොසොන් පින්කම් පිරිද්දේශනා හෙවිසි පූජා සහ කප්්‍රෘක් පූචා මෙන්ම බාධ්‍ය ආයතනවල අනුග්‍රහ ඇතිව ආලෝක පූජාක් පැවැත්වීමද සීමිත පිරිසකගේ සහභහකිත්වෙන් සි කෙරෙනු ඇති. දානම් පිරිත් ෙස සැලකන ජම් යම් ෝග තත්යන් පතින පුදත්කලයන් හා වයස්කත පිරිස් සීල ව්‍යාපාරයට සම්බන්ධ කර ගැනීමින් වලකින ලෙසට සෞඛ්‍යංෂ බෙහිදී අවධහරනය කලා. ප්‍රාදේශය සෞඛෙවා නිල දහරිකාවයාල සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරන්ගේ උපදස්ලභානමින් විහාරස්ථානාවවට සීමිත්ත පිරිසකගේ සහභාකත්වයෙන් සීල ව්‍යාපාර පැවැත්වීමට යළු හැකි අවලබෙනවා. බේ සම්බන්තෙන් සෞඛ්‍ය මාත්‍යංක්ෂයමින් පලා තාහා දිස්ට්‍රික් සෞක් ්‍යංක්ෂ දැනුවත්කිරීමටද බෙහිතීත්තීරණය කෙරුණා. කොළඹ සහ ගම්පායන දිස්ත්‍රික දෙකෙහි ඇදිරිනීතිය යළි දැනුම් දෙනතුරු අකණ්ඩභ ක්‍රියාත්මක වනවා. සෙසු දිස්ත්‍රික වල හෙටරාත්‍රී අටි සිට විසි හය වනදා අලියම පහ දක්වා ඇඳරිනීතිය ක්‍රියාත්මක බවයි චරන්තිපති මාත්‍යංශය සඳහන් කරන්නේ. ොළම සහ ගම්පහ දිස්ත්‍රික්කවල ඇදිරිනීතිය තිබියදී ජනචීවිතේ යතත්වට පත්කිීම සඳහා ආරභ කළ වැඩපිළිවෙල හෙටතිනේද ක්‍රියාත්මක වනවා. එම වැඩපිළිවෙල ලබන විසිහාය වන අඟහරුවාදාසට මෙම දිස්ත්‍රිකක් දෙකෙහි පෙරපරිදිේ ක්‍රියාවට නැංවීමටයි කටයුතුයොදා ඇත්තේ. එ අනුවොළඹ හා ගම්පායන්න දිස්ත්‍රික්කවල අකඩව ඇදිරි නීතිය ක්‍රියාත්මකාතරතුර කාර්යාාල කටයුතු සිදුකිීමටයි විදිවිාන යොදා ඇත්තේ. ගම් පහසාහ කොළම්ඹ දිස්්‍රික හැරුණු විට සෙසු දිස්ට්‍රිකවලට අදරාත්‍රී අටට පැනවූ ඇදිරිනීතිය හෙට අලියම පහදක්වා බලපවැත්වෙනවා. එම දිස්්‍රික්කවලට හෙටරාත්‍රී අට යලි පන්නවන ඇදිරිනීතිය ඉවත් කරෙන්නේ ලබන විසිහයවන අගහරවාදා අලියම පහටයි.ඉන් පසුව එම දිස්්‍රිකවල දිනපාතා රාත්‍රී අටේසිට අලියුම පහදක්වා නැවත දැනුම් දෙනතුරු ඇදිරිනීතිය ක්‍රියාත්මක බව චනාධිපති මාධ්‍යංශය වැඩිතුරටත් සඳහන් කරනවා. දිරිනීතිය කඩකරන පුද්ගලින් රත්තනගුවොට ගනීම මෙහෙුම් අකණ්ඩව ක්‍රියාත්මක බවයි පොලිසිය පවසන්නේ. ඇදිරිනීති කාලසේමාව තුළ නීතිය තීින් ක්‍රාප්මක කිරීමට පියවරගන්නා ලිස සියලු පොලස්ාන වෙත පොලස් මුලස්ථනයල් දැනුම් දේ තිබෙනවා මෙරට කොරෝනාරෝගින්ගේ සංඛ්‍යාව එක්දහස් පනස් හතදක්වා ඉහළ ගොස්තිබෙනවා. ඒ අදදිනේ නවාසාධතයන් දෙදනෙකු වාර්තාාව මත් සමගයි. ීදිනයේදී ආසාධිතයන් විසි දෙනෙකු පූර්ණ සවේලබා රෝහලුවෙන් පිටවගිය බවයි සෞඛමත්‍යංශය පවසන්නේ. මෙ අතර සැක සහිත නාවිකසබලුන් දහත්තුන් දෙනකුද ඒෙදිනයේ PCR පරීක්ණ සඳහා යොමුකිරනුව අතර ඔවන්ට කොරෝණාවයිරසිය ආසාධනය වී නොමැති බවට තහවුරු වනා. ඒරටින් හම වූ සමස්ත නව්‍ය කොරුණා ආසාධත්‍යයන් සංඛාව එක්දහස් පන හක් වෙදදිී පූර්ණ සුව ලබා පිටවගේ රෝකින් කගණන හයිසේ වෙසක් බවයි ෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යක්ංෂය පවසන්නේ. රෝකින් හරිසේ විසි අට දෙනකු රෝහල් කිහිතේක ප්‍රතිකාරලබනවා. තවත් එකසිේ දහදනෙකු පසුවන්නේ වෛද්‍ය අධික්‍ෂණී අතේ. බෙවන් විට වැඩිමරෝකින් පිරිසක් ර්තාාව ඇත්තේ කොළඹ දිස්ශ්‍රික්කෙන් ගම් පහපුත්තලනම කළුතුරතුර දිශ්‍රික් ගණනාවකින් රෝකින් වාර්තාාවේ තිබෙනවා. ඒ දිනේ නත්ව්‍ය කරුණ රෝකින් වෙසිහත් දෙනෙකු ස්වා කැනනා ඔවන්ග පහලස් දෙනෙකු ඩුබයිසිට බෙරට පමිණ නිෙරු දහයින මධ්‍යස්ථානයක සිටි අයයි. එකයිෙු කේට්‍රරාචයේ සිට පැමි ඇති අතට ඉතිරි රෝකී නිකොස්දිනා නවික හමුදා රණවිරුවන් වනවා වෙදස් රටල සිටන ශ්‍ර ලංකික සිසුන් මෙරට ගෙන්වාකිනීම වැඩ පිළිවෙල තබදුරටත්ක්්‍රියාම. නු සය ොස්කව නුවර සිින ්‍ර ලාංික සිසුන් පරිසක් අදරාත්ත්‍රීදී මරට තැමිනීමටනීමට බව යුද හමුදාපති ලොතුන නරාල් ශවන්ද්‍රසිල් ලබහතා පවසනවා. ඉදිරයේදී නවික හමුදාවෙන් හමුවන රෝකින්ගේ සංඛ්‍යාව අඩුබිය හැකි බවයි සෞකෙවා දයක්ක්ෂ ජනරාල් විශේෂක්ඥනවෛද අනිල් චා සිංහමතා පවසන්නේ. ය අතර ව ෝන රටතුල ්‍යාප් වවීම වැලැක්වීම සඳහා නවික හමුදාවගන්නා ක්‍රියාමාර්කවට සහයිවීම සඳහා අධහර ලබාදෙන් ලෙසඉල්ලා ඇතමමුන් අසත්්‍යේ ප්‍රචාර ගෙනයන්න බවට නිරක්ෂණය වී ඇතැයි නවික හමුදාව සඳහන් කරනවා. එසේ අදහර එකතුකිරීම සඳහා කිසි වෙකුටත් අනුමැති ලබාදන්න නැති බවයි නවික හමුදාව කියාසිටින්නේ. නවේ කොරෝනාාෛරසේ සඳහා එන්න තක් නිෂ්පාදනය කිරීම සඳහා වදුරන් යොදාකනිමින් සිදුකළ පරේෂණයකින් බේවන විට සාර්ථක ප්‍රතිඵල ලැබියඇති බව ඇමරිකානු පරේෂකයන් සඳහන් කරනවා. වෛරසේ වැලදේශසේ ලබූ වදුරන් නවදනකොට ප්‍රති වෛරසේ ලබාදී නැවත වෛරසේට නිරාවරණය කළද. එම වදුරන් නවදිනාට නැවත වෛරසේ ආසාධනී නොවූ බවයි එම පරේෂකයන් තවදුරටත් සඳහන් කරන්නේ. මෙම ප්‍රති වෛරසය කොරෝණ වෛරසේට එරෙහිව භාවිත කළ හැකි බවට ඔවුන් විශ්වාසය පල කරනවා. COොවි-19 හෙවත් නව්‍ය කොරුණා වෛරසේ මෙ වන් විට ලොපුරා පනස් දෙලක්ෂ හතලිෙක් දහ සත්්‍යසූ හතර දෙනෙකුට ආසාධනී වේ තිබෙනවා. සේලබයිති රෝකෙන් සංඛාව වෙසිය ක්ෂ පහලොස් දහස්තුන් සිය තිස්හය වෛරසය ආසාධනය හේතුවෙන් බරණ තුන්ලක්ෂ තිස් පන්දහස් අටසි හතලිහක් සිදුව තිබෙනවා. රොටවල් හසුවයන් පාලන ප්‍රදේශ දෙසය දහත්තුනක වෛරසේ ්‍යප්තව ඇති බයි, ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ. කවසසාකිීරෝක මෙවන ට වටවල් දහතුර දරුවන්ට වැලදියඇ බව ිවියෝ කාඩුකාරවරේ අසදහන් කරනවා ඇමෙරිකාවේ ්‍රන්තපනහින් විසිපහකින්ම කවසා්‍යයාසාධතයන් වාර්තාාවේතිබෙනවා. මයතර වටවිෘත්තකිරීම ආර්ථකගේ යලි නකාසිටුවීමට සමත්පයි සිතුුවද, සුගේ දිනහත තුළ පමනක් ඇමරිකාවේ රැකයා අහිම වූ පිරිස ලක්‍ෂ විසිහතර ඉක්මවාතිබෙනවා. වෛරස ්‍යා්තය හේතුවෙන් දැනට ලක්‍ෂතුන් සයාසූ හයකට පමණ රැකයා අහිම වී ඇති බවයි වාර් තවන්නේ. බස් පිනිස්ස වනසතුන් දඩයම් කිරීම හා අලිවිය නීතිෙන් තහනම් කිීමට චීන රජය පීවරෙන තිබෙනවා. වනසතුන් දඩයම් කිරම පසුගේ පෙවරවරිමාසේද ාවකාලිකව තහනම් කරනු අතර නබ නීති අටතේ ඒස් තිරවම තහනම් වනුව ඇති. වනසතුන් වෙෙලදාමේ යදනු පුත්කලින් වගාකටයතු සඳහා යොම කිීමට පියවරගෙන තිබෙනවා. අතර චිනේ ජාක ්‍යවස්ථාදායක සභාවේ වාර්ෂික සැසිය අදාරම්භ කරුණා. තුන් දහසකගේ පමණ සහභාගපේ නාරාභූ සම්ම එල්ලනට මාධ්‍ය වෙත ලබාදන අවස්තාව සීමමාකර ඇති බවයි වෙදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ. ද්‍ය කරුණ වසගතතිර මුහුණදිම සඳහ ජවාන් ට්‍රලියන එකක වටිනාකින්යුත් රාචන අයි ැඳුම් කරනිිකුත් කිරීමට පිවරගන්න බවයි චිනක්‍රමාත්‍යවරයා මෙහිතී කියා සිටියේ. දෙවනදිනටත් බ්‍රසිලෙන් වාර්තාාවන සාධ්‍යන් සංඛ්‍යාව විසි දහස ඉක්මවාඇති බවයි වාර්තාවන්නේ. හිත් සමාජ දරස්ත භාවව බාගින් පිළිබඳ දෙකින් දෙකටම විවේචන එල්ල කිරීමට ජනාධදිපතිවරයා කටයුතුක රාකාරය දක්නට ලැබෙනවා. මෙම වෛදසේ තරම් සැලකිල්ලට භාජනය කළ යුතු වයිරසියක් ලොබන බවයි ඔහු පවසන්නේ. ර්ලමේතුව විස්රුවාහරීම සහ මහමැතිවරණය පැත්වීමට එරහිවගුණු කර ඇති මෝලික අයිතිවාත්කම්පෙත් සම් විභාගේට නොගෙනම මුල් අවස්ථාවම ප්‍රතික්ෂයප කරන ලෙස නීතිපතිවරයාගෙනින් කරුණදැක් වූ අතරේක සල්සිට නන්රාල් ඉදිකා දේමනිද සිල්වමහත්මිය අද ශ්‍රෂ්ඨාධකරණයෙන් ඉල්ලා සිටියා. නීතිපතිවරයාගේ වාචිකදේශනය මීලඟ නරුදි නේදී සිදුකරන බවද අතරේක සොලිසිට ජෙනරාල් වරිය තැනුම් දුන්නා. මෙ අතර වර්තමානයේ පවත් නා නව්‍ය කරෝා තත්ත්වේ යටතෙව්වද මහමැතිවන්න ක්‍රියාවලිය ඉදිරිීට ගෙනයා හැකි බවට, සෞඛ සේවා අධ්‍යක්ෂ ජනරල්වරයා ලිපියක් මගින් දැනුම්දී ඇති බවයි, ජනාතිපති ලේකම්බරයා වෙනුවෙන් පෙනී සිටි ජනාතිපති නීතිඥ, රෝමේෂ්ත සිිල්වා මහතා පංච පුද්ගල විනිසුර මඩුල්ලට සිය දේශනය මගින් කරුණු ඉදිරි පත් කළේ. ලබන විසි හයවනදා දක්වා පෙත්සම විභාගේ කල් තැබනා. ජනාධිපති කම් ආචරය පපී යසුන්ද මහ මෙනුවෙන් පෙනනිසිට ජාතිපති මෂ ල් වාමහතා මෙ නඩුවේද වාචක දශන ආම්භප කමින් පැත් සම්මලට දෙරිපත් කළ ූලි විරුත් සබන්ධී වැඩදුර කරුණු දෙදිරිපත් කලා. න ත් ත්ව අනුව පාලිමෙන්තු මැතිවරණ ක්‍රයාාවලිය ඉදිරිට ගෙන හැකි බවට සෞක්‍ය සේවා අධ්‍යක්ෂ න් රල් ශෂක්නඥ වද අන ජසිංග මහතා තම සේවාදායකයා වන ජාතිපති ේකම් පි ජයි සන්ර මහතාාවවෙ ලිපියයක් මගින් දන්වාඇති බව තිපති නීතිීය ්‍රේෂ් සිල්ව මහතා ්‍රේෂ්ා දකරනයට නුන්න. නව්‍ය කරෝණාව වෛරසය ආසාධනව වුවන් සුවවම පතිචත්ය ඉතා ඉහල අගයක් ගන්නවා. එමෙන්ම මරණ අනුපාතය පහල අගයක්ලෙ සයි මෙමවන පට සටහන් වැත්තේ. අනුව ශ්‍රිලංකාව සාර්ථකව නෞව්‍ය කොරා වරසේ මර්ධනක ඇ ආකාරය පැහදිිව බ ජාසි මහතා ලිපියේ හම බද ජා ප ීති වයා වැඩදිරටත් ප්‍රකාශ කලා ලක සෞක්‍ය සන් ධහන නිර්දේශ මත රජය කටයුතු කරමින් රෝධහන ක්‍රාව දුක ඇතිබවත් අනුව සෞඛ්‍ය පුරද ඉදිරියටට ආකාරයෙන් පත්වාග යා වශෂ බවත් අනි ජසින් මහතා දන්ම බවයි ොමේෂ් සිල්වා මහතා වැඩදදුරටත් ප්‍රකාශ කල. ස රසේට මත් එ ක් වාගෙන නොැති බැවි, ඒ පැතිරයාම අවධහනම පවතින බද ෞඛක අධ්‍යයක්ක්ෂ ජන යා අදදාල පේස හ කර ඇති බව ජ තිප ති ය ්‍රේෂ ල් හ ේෂ් න්න. දිරි පත් කර ඇති ූලි රල්තා පිගෙන මෙම පෙත් සම් භාගට නොගෙන මුල් අවස්ථාවේදීම ප්‍රතික්ෂප කරන ලෙසයි නිතිපති වරයා හ ක ද ප ට තර න්ද සිල් හත් ය ේෂ්ා ී කර ලා ටේ. නමෝජ භාරධන අවස්ථාව කිසිවකුත් ඒ සබන්ධයෙන් පැමිල්ලක් ඉදිරිපත් කර නොැති ැවින් එම ක්‍රාදාමය පිළිගත් බව තවරව ඇයි තර ටයා. සරවා හර ම හ පාලමන්තු මැතිබරන ජ නි විසිවනඳදා පැත්වීම අභියෝකෙට ලක්කරමින් ගොනකර ඇති මූලික අයිතිවාසිකම්පෙක් සල්ලකා බලීම අදිසිදුමුණේ පස්වනදිනටයි. ඒ අගේ මනිස්සරු ජයන්ත ජයසූරිය බෝනක අලුවිහාරේ සිරද ආබ්‍රරු ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මනල් ගොඩයන පංචපුත් කල ිනිසු මනු හමුවයි. නැවත ටස්ටේ වදේ දාහට. අධගත්ය රැස් වෙන ඇ ඩේ යෙන්නේ මැතිවරණ කටයුතු කරග යන්න පුළුවන් කිය අධදස් තුලි රිත්්වත් කරකු කරුණුවලින් පැහැදිිලේ අකරු ජනාධපත්තුමවිශෙන් නිකුත් කරලද ගැසත්මේදනය මැවරන පැ දිනය සම්බන්ධය නවත ැවීමම්බන්ධින් විසුරීමම් සම්බන්ධී නීතියට එකඟයි කියීන කාරණය. මෙට අධිකරණය ඉතිහා සේ නව පරිච්චේදයක් සනටහන් කරමින් සෙනස්ුරාදාදිනවල නඩු කැනවීමට, ශ්‍රේෂ්ඨ අධකරණය තීරණය කරතිබෙනවා. කොරණ වසංගතය හේතුවෙන් සලක බැලීමට නොහැකිවූ පෙත් සම් යි මස තිස්වනහා ජුඩිමස දහතුන් වන සෙනසුරාදාා දිනවලද කැදවීමටයි ශ්‍රෂ්ඨාධකරණය තීරණය කර ඇත්තේ. පසුගේ මාර්තු විසිතුන් වනදාසිට මයි මස හයවන දින දක්වාත පසුුවී ඇති නඩු කටයුතු මෙය අනුවැඳීම නියමතයි. නාමියෝජනා අහෝස වී, එක්සත් ජාතිකපක්ෂය හා සමකි ජනපලවේගේ එකට එක්වීම තම අපික්ෂාව බව, හිටපු පාිමින්තු මන්ත්‍රී රජ රාණනාකමහතා පවසනවා. අපරාධ පරීක්ෂණ දොර්තමින්තුව හමුුවේ ප්‍රකාශ ලබාදීමෙන් අනතුරුව ඔහු මේ පව සඳහන් කලා. මහ සංඟරත්මයට අපහස්ස කිරීම සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාගැින්ම සඳහා හිටපු පාර්ලිමේන්තුමන්ත්‍රී රජන් රමණනාක මහතා පාධ පරිීක්ෂණ දෙපාර්තමේතුවයටට කැඳවා තිබනා. පැමිනිල්ල ඉදිරිපත් කරතිබුණේ පූජ හෙට්ි පොලසිවලස්වාමන් වහසේ. ඇැය පහමාරක පමණ කාලයක් ප්‍රකාශ ලබාදීමෙන් අනතුරුව අපාධ පරක්ෂණ දොර්මේතුවෙන් පටතල පැමිණි රජන් රාමණයකමතා මෙසේ අදහස් පල කලා. භික්ෂුවන් ගැන මම ඒකාලෙකරූ ප්‍රකාශයක් ගැන තමයි අදමාාවහැන්දේ සඩකට. ඒල්ල කෑගන්න සමමාර්ර හාමුතුර න්ද මේදේ වෙලා තියෙනවාද මංගල් සමරටමැතුව මෙතැට පැවිලෝක කිව්වා මදැක්ක සිගුර කියන්නේ හොරුන්ට හැන්ගෙන්න්න තියෙන බංකරයක් පුතා නක බුතුමාග තු ක ල හහිල දුට හෙ වල් පල්ිරේ හොඳ දෙයක් හෙන වාමි වවාස කත ගෞරුවනය සිලඳ ස්වාමන් වහසේ කි කතාද මම කන්මට න් පස බතුම මග ල ම මන ැමති මල්ි මරමේ නමේ ම් කැන්සල් වෙලා දෙක ෙවල්ල ොතු නටමගේ පෞද් ිල ම ජද පක්ෂය හරු හැකි ම කියන්න ොා තවදමන් කම උරගගල සේවා අවශ්‍යතාවමත උසත් පොලිස් නිල්ධාරීෙන් එකොලොස් දෙෙකුට ස්ථාන මාරුවම් ලබාදී තිබෙනවා. ඒ පොලිස් කොමිසමේ හා මැතිවරණ කොමිෂන් ස භාව එකගතාව අනුවායි. රාධ පරීක්ෂණ දෙපර්थමීන්තුවේ අ්‍යක්ෂ තනතුර දරු ेේට පොලි ධිකාरी W තිි රත්මහතා Mති ආරක්ෂක කොට්ාසයටද ත්‍රස්ථ මර්ධනහා විර්षණ කොට්ட்டාසේ අධ්‍යක්क्ष ලෙස කටයේතු කළ ජ පොලිසාධिකාरी ARPGJ अල්විස් මහතා අපාධ පරීක්ෂණ දෙපාර්थමෙන්න්තුවේ අධ්‍යක්ෂ ලෙසද පත්කර තිබෙනවා එ අනුව बස්නාහිර පලත් බුද්ධි කොට්ட்டාසේ අධ්‍ය्यक्ष TGNWD තල්දුව මහතාපත් කර ඇති ත්‍රස්ථ මර්ධන හා විමර්ෂණ කොට්टාසේ අධ්‍යක්ෂ ලෙसाයි. ්‍රී ලංකාව බ්‍රතාා්‍ය අධරාජවාදයෙන්මදී අදට හරියටම වසර හතලෙස් සටයි. එක්දස් නවසිය හතලෙස් අටේ නිදහස එල්ලිය පල්ල ලැබුණු අපි සැද නයිතික නිදහස ලබූ දිනය ලෙස අද අවිවාදයෙන් හඳන්වාදන්න පුළුවන්. එක්දාස් නවසිය හැත්තයදකි මේ විසිද්ධ වන දින, ශ්‍රී ලංකා ජනරජ දිනය ලෙස නම් කරුණේ වසර සියකට අධිකකාලයක් අහිමිවතිබූ පූර්ණ නිදහස ස්වයිරීභාවය සහ මාතෘභූමිය පරමාධිකාරී බලය, නැවත මෙරට හිමි කර දෙමින්. එක්දාහ සටසිය පහලවේ ඉංග්‍රීන්ගේ උඩනට විසුමහරහා ශ්‍රීලංකාව බ්‍රතාාන්නේයේ යටත්තුජිතයක් බවට පත් වනා. එතැන් පටන් මෙරට පරමාධිකාරි බලය හිමිියුුණේ බ්‍රතානය අධිරාජ්‍යයටයි. අපේ මෞබිම පාලනය කළේ බ්‍රිතානය සහසන ධරන තැනැත්තා හෝතැනැත්තිය විසින්. ඉංග්‍රීසින් ගෙනගිය කුරු අධදරාජවාදී පාලනයට එරහිව මෞවබිම මේ ජාතික වීරයන් මෙහයවූ නොනිමි අරගලහමුේ ආණ්ඩුකම ව්‍යවස්ථා අවස්ථ කිහිපයකදී හඳුන්වාදුන්නත් රටේ අපේක්ෂාවන් ඒවා නිටූ යේ නැහැ. එක්දහස් නවසිය හතලිස් අටේ පෙවරවාරි හතරවනදා ඉංග්‍රීසින් අපට දුන්නේ පූර්ණ නිදහසක් නොවේ. ්‍යවස්ථාපිත පරිපාලනය බ්‍රතාන්නේ සතු වනාා. ඒ ඩොමීියන් තත්්‍රී නිදහසක්, නිදහසින් පසු රටපාලනය කළ එක්සත් ජාතික පක්ෂයට, ශ්‍රී ලංකාව ස්වයිරී භාවය හිමි ජනරජයක් බවට පත්කිරීමට කිසිදු අවශ්‍යතාවක්තිබුණේ නැහැ. ඔවුන් සමවිටම ගෙනියයේ බටහිර හිතවාදී ප්‍රතිපත්යක්. දහස් නවසිය පන සයේ විප්ල විය ජයග්‍රහණයක් ලද ස්RD බ්ඩාරණයකමහතාගේ ආ්ඩුවටද එය ඉටුකිරීමට අවස්ථාවක් ලබාගැනීමට නොහැකිවුණා. ඒත් එක්දා නොවසිය හැත්තෑවිදී බලටමි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රම සමඟ පෙරමුණු ආඩුවේ ලොව ප්‍රථම අගමතිනිය වූ සිරිමාව රත්වත්තේ ඩයිස් බණඩාරණයකමැතිනීගේ නයයිකත්වයින්. ජනරජ ව්‍යවස්ථාව සැකසීම ඇරඹඩා. නරාජ ව්‍යවස්ථාව සැකසීමේ මෝලික නිර්මාත්‍ර වයේ ලංකා සමසමාජ පක්ෂයේ ආචර කොල්වි ර්ද සිල්ව අමහතායි. පාලිමේන්තුව තුළ රැස්වී අලුත් ව්‍යවස්ථාවක් සම්මත කරගනීමේ අපහසුතාවක්මතුණු බැවින්, ඒවාක සිටේ පාර්ලිමේන්තු මන්තීවරුන්, කොළम्ඹ රාජකේ විද්‍යලයේ නවරංහලේදී රැස්වී, ව්‍යවස්ථාදාක සභාවක්ලෙස කටයතු කරමින්, ජනරජ ව්‍යවස්ථාව සම්මත කරගත්තා. එක්දහස් නවසය හැත්තෑදකේ මැයි විසිදවන්දා ජනරජ ව්‍යවස්ථාව සම්මත කරගන්නට සිරිමාවෝ බන්ඩාර්නායකමැතිනේ ප්‍රමුක සමඟි පෙරමුණු ආණඩුවට හැකිවුණ. එතැන් සිට ජනරජදිනය ඔත්සවස්්‍රීයෙන් සැමරූ නමුත්, එක්දහස් නවසිය හැත්තේ හතේ සමඟි ආණ්ඩුව පෙරලී එක්සත් ජාතිකපක්ෂය බලට පැමණනුදා පටන්, සැබෑ නිදහසලබුණු ජනරජ දිනය සැමැරීම ඔවුන් විසින් අමතක කරදමුවා. නමුත්. සැබෑ නිදහසේ ලිකිිත ව්‍යවස්ථාවලද මේ දිනය. මේයි විසිදවන්දා අද අපට ඓතිහාක දිනයක් ලෙස ඉතිහාස සන්ටුහන් වී හමාරයි රටතුල ඕනෑම ව්‍යසනයක් සිදූ සැනින් ජනතාවගේ පිහිටට පැමිණින්නේ ත්‍රිවිධ හමුදාව සහ පොලිසියයි. ඔවුන් සමඟ උරෙන් උර ගැටමින් කටයුතු කරන සිවිල් ආරක්ෂක බලකායද යටු කරන්නේ මිල කළනු හැකිසේවාවක්. මේ සිවිල් ආරක්ෂක බලකාය මේ දිනවල සිදුරන කාර්භාණය පි බඳව සටහන. LTVE ත්‍රස්ථයන්ගින් මයිම් ගම්මානවල අහිංසක ජනතාවට එල්ලවන ප්‍රහාර බලක්වා ගැනීමට සහ ජනජීවිත ආරක්ෂාකර ගැනීමට ගාමාරක්ෂක සේවය ආරම්භ කෙරුණා. එම බලකාය සිවිල් ආරක්ෂක බලකායලෙස තෞදුරටත් ස්ථාපත කරමින් සේවා පුළුල් කළ අතර දෙදහස් හයවසරේ සැප්තැම්බර් දහ තුන්වනදා. ට ජනාතිප්‍රතිිහරේ දරූ මහින්ද රජපක්ෂමතිතුමා අති විශේෂ ගැසට් නිවදනයක් මගින් සිවිල් ආරක්ෂක බලකාය ස්විල් ආරක්ෂක දෙපාර්තමෙන්න්තු බවට පත් කළේ එවකට හතලිස් එක්දහස් පන්සයක් පමණ වූ එම බලකා සාමාජික සාමාජිකාවන්ගේ රැකයා සුරක්ෂිත භාවය ඇති කරමින්. ප්‍රවිද හමුදාවට සහරදයක්වීම සඳහා ශවිලා රක්ෂක දෙපාත්තමේන්තුව සෑමවිටම කටුතු කරනු ලබනවා. රට තුළ නීති හා සාමය පවත්වාගෙනයාමට ශ්‍රලකාක් පොලිසිය සමඟ එක්ව එම කාරයන් ඉටුකිරීම අප තවත්ඔකීමක් වෙනවා. රටර යම් ව්‍යසනයක් ස්වභාවික ආපදාවක් ඇතිවන අවස්ථාවලදී එය සමනය කිරීම සඳහා අපගේ ශක්තිය අපි උපරිම අයුරින්. බදීම කටයුතුරන මහ ජනතාවගේ සාමාන්‍ය ජනදීවිතයට බලපෑමක් ඇතිවන අවස්ථාවලද. අතිකරු ජනධපත්තුමන් විසින් ඒ අවස්ථාවලදී අප වෙත පවරණ රාජකාරී ඉතාමත් වගකීමෙන් ඉට කිරීමට අපි කටයුතු කනු ලබනවා. අද පඩි පිට කොරෝනා වෙස්සනය පිටි දැකීමට රජය ක්‍රවට් නන්ම්මා ඇති වැඩ පිළිවෙරට ස්තිවිල් ආර්ක්ෂික දෙපාර්ත්මෙන්න්තුව බා දෙෙන්නේ විශාල දායකත්වයන්. රෝනවා විට සුවෝදුර ලංකාව තුලා ඇතිරෙද්දී සිවිල් ආර්ශ බලකායට විවිුධූ කාරයෙන් පැවරුණා. ප්‍රථ මෙන්ම අපිට පැවරුන් රාජකාරය තමයි නැගිමීර පලාතේ අන්දකාඩු ප්‍රදේසයේ නිරෝධයන මධ්‍යස්ථානයක් ඉදිකරනවා කියලා බුදහමුදාවට අවශ්‍ය සමය ලබා දෙන්නට කියලා. එම අවස්ථාවයිපටන් මේ දක්වා විවිධස්ථානවල නිරෝධයන මධ්‍යස්ථානය ඉදිකිරීම සඳහා උදහමදාට අච්චීකට ආසන්න බට පිරිස් ලබාදීලා තියෙනවා. ඉල් ආර්ශ ලකායකයෙන් පරිපූර්ත හමුදාවක්. පරිපූරත හමුදාවක් රටේ යම්කිසිේ අපදාවක් සිදුව අවස්ථාවක ජනතාවට පීට වෙන්නට ඉදිරිපත් විය යුතු මයි. අත්‍යවශ්‍ය සේවාවන්ට දායකත්වේ ලබාදීම. ඇඳදි්‍රනීතිය මධ්‍යේ කොළඹ මහල් නිවාසංකීර්ණවල දිරිකීමන ජනතාවට සහන මිලට අධ්‍යවශ්‍ය ආහාරත් ද්‍රව්්‍ය සහ එලවලු පළතුරු නිවෙස් පැතම රැගෙනවිත් ලබාදීම. ගොවින්ගේ එල්ලවොළු පලතුරු මිලදී ගැනීම. ඔවුන්ගේ මෙහැවීමෙන් සිදු වන කාර්යන් කහිපයක්. හදිසි අවස්ථාවකදී ප්‍රෝජිණයට ගැනීමට නිරෝදාහන මදදස්ථාන තුනක් මේ වන විටත් ඉදිකර ඇතිවිීමම දෙපාර්තමේන්තුව නගර විශබීජහරණය මෙන්ම, සෞඛ්‍ය අංශවිත මක ආවරණ සහ, ආරක්ෂිත ඇඳුම් නි්පාදනයද සිදුකරමින් සිටිනවා. රහල්වෙල පවතින ලේහින්ගේ මගහරවා ගැනීමට. නිනතුරුවම තමල් රුදිරය පරිත්‍යයාග කිරීමද මෙම විරුවන් එටු කරන? සවත් කාර්යක් මේ අදී බොහෝ කටයුතු සිදු කරමින් පරටේ අවශ්‍යතාවට අනුවක්ටයුතු කරන සිවිල් ආරක්ෂික දෙපාර්තමය තුරණ නිරුවන් නෙහැන්ඩ සේවයක නෙරතව සිටින්නේ ඔවුන්ගේ සේවය රටට අධ්‍යවශ්‍යම මොහොතකයි. රජයට අයත් භාවිතයට නොගෙන තිබෙන හා ඕන උපයෝජිත ඉඩම් වගා කටයුතු මෙම සත්ව පාලනය සඳහා යොදා ගැනීම පිළිබඳ අවධානය යොමුව තිබෙනවා. ර්ථක පුරජී වන හා දර්තතාව තුරන් කිරීම සඳහා වනි ජනාතිපති කාරසාක බලකායේ සමහපති, බැසල් රාජපක්ෂමහතාගේ ප්‍රධානත්වෙන් මෙපලි බඳසාකච්ඡාවක්ද අර්ලිය ගහ මන්දිරේදී පැවැත්වනනා. ර්ථක ුණර්ජිවනය හා ආහර සුරක්ෂිතාව ඇතිකිරීම සඳහා අතිශයෙන් වැදකත්වන ශේත්‍රයක් ලෙස කෘෂිකරම වැවෙලි පශුම්පත්හා දිහිවරය ෂේත්‍ර හදනාකෙන තිබෙනවා මෙම ශේත්‍රවල නිෂ්පාන එහල නැවීම සඳහහා අවශ්‍ය බොහම හදනාකිනීම සම්බන්ධෙන් සකච්ඡාාවේදී වැඩිවධහනයම කරුණා බෙරට ග්‍රහස්ථාදායිම රොපියල් දස දහසකට වඩ අඩු පවල් දෙක්ෂ පනස් පන්දහස් හත්සය තිස්සෙක් සිටනවා රොපියල් දස දහසත් වි දහසත් අතර ග්‍රහස්ථාදායමක් ලබන පවල් ං්‍යාව පන් ලක්ෂහයටට දහ හත්සය පහලවා. මෙෙරට පෞල් දසලක්ෂයක පම ්‍රහස්ථාදායම වැඩිකරගැනීම ආර්ික පුළ ර්චි වන රිදිදරතාවතුරන් කිීම සදහාවන ජනධපති කාර සාදක බලකයි ඉලක්ක බව ඒහි සහපති බැසිල් වාජ පක්ෂමහතාප පෙන් පත්තු ෙරට ආහරසුරක්ෂතාව ඇතිකිීම ඉඩම් උපරිමලෙස ප්‍රෝජන ට න ගකටයතු සිද කිීම කාාව සඳහා සුදු සුබ්භහො හදනාගැනීම පිළිබදවද සකච්ඡාබේදී අවදහනයේ ජොම කරුණා. ඒ ඒ ආයතනවලට පවර අඇති ඩම් පලතායි ලෙස යොදාකනීම ගෙවත්තුවකාාව පපුළල් කිරීම. වෙවිධ ආයතනවලට අධම. ලෙස පවරාඇති ඉඩම් නිෂ්පාදන කටයුතු සඳහා යෙදවීම හා දෙහිවර කර්මාන්තීයට පලදයි වැඩ පිළවෙ ලක්ෂකස් කිරීම පිළි බවද සකච්චාකරති බෙනවා. අපිට පවුල් ලක් දස ලක්ෂේකට ලැබිය යුතු ආදාෑම වැඩිකරගත යුතුයි ක් රුපියල් විසි පන්දාහ පවන මාසික ආදායමකට. ඉතින් අපි කල්පනා කරා මේකට අමතරවා අපේ මේ ජාතික මට්ටමින් විඳ තැන්වල කරන වැඩ. ආදශය මටතමට යනකොට කේන්ද්‍ර පහක් එකතුවර ගොඩු කරන්න. ආර්ථික පුනර්චිවනේ හා හා සරක්ෂි. අගර දුරු අතියුතුම් ඇල්කම් කාදින රජි ්‍යෙමිපාණන් අතිපෝජ්්‍ය කොටකොඩ දම වාසනහිමියන්ගේ සුවදුක්්‍රම සා බැලවා. ගල්කිස ධර්මපාලාරාම විහාරස්ථානය වෙත පැමණි අගරදුකුරුහිම පාණන් අමරපුර නිකායේ මහනායක අගම්හා පන්්ධිත මහෝපාධ්‍යාය අති පූජ කොටුගොඩ දම්මවාසය නාහිමියන් බැදුටවා. උන්වහන්සේගේ සෝදුක්වෙමසාහබැලීමටයි අගරදුකරුහිම පාණන් කටයුතු කේ කොටුවට දම්මවාස මහනායක හාදුරුව ඉතාමත්ම හොඳින් නාශ්‍රය කරන දන්න අදුනන ඉතාමත්ම සිල්වත් නිහතමාන බුදුන් වහන්සේගේ ධර්මගුණයන් උන්ඩහන්සගේ ජීවිතය තුළ පිළිමිමු කරන්නට. ොඳම ක්ෂයක් ලසා බිට හැබින්විය හැකි භික්ෂන්හසේ නමක් එ නිසා උන්වහන්සේට අපි තුළ තියෙනෙ ලොකු ගෞරවයක් බොදුනු ජනතාව මේවාගේ සිල්වත් භික්‍ෂූන් වහන්සේලාගේ ජීවිත ක්‍රමය අනුගමනය කරමින් බුදුන් වහන්සගේ දර්ශනය අනුව තමන් පතන විමුක්තිය ලබාගන්නට එස්සේරු දෙනාටම හැකිවේවා කියලා මේ අවස්ථයි ප්‍රාර්ථනා කරන අතරම පේ ොටුගොඩ දම්මවාස මහනා හාම්රුවන්ට සුවය සහ දීර්ගායිර්ුෂ ප්‍රාත්ථනා කර. අමාත්‍යය පවිත්‍ර වඥ්‍යාරච්චි මහත්මය අධියුතුම් මැල්කම් කාදිිනල් රංජි හිමිපණන් බැ ැක සසාකච්චාවක නිරතබනා. COොVවිD-19 වෙසනි වත්මන් තත්වය පිළිබඳ කාදිනල් හිමිාන් දැනුවත් කළ අමාත්‍යය පවිත්‍ර ව්‍යර්චි බහත්මය වෛදස මර්ධනයට රජාක් ලෙස ගතහැකි සියලු ක්‍රියමාර්ග ගෙනනඇති බව මෙහිදී සඳහන් කලා. ්‍රයාමාර්ග දදුරටත් ක්තිමත්රන බව පැසවා මාත්්‍යපරිය, ජන ජීවිතය සාමානිතත්පේයටට පත්පනතෙක් ජනතසහන්න වැද පිළවෙල අකන්ඩව ක්‍රාත්ම කරන බවද. අගර අදකරු හිමපානන් හමුව ේ සඳහන් කලා. ොවිට මර්ධන ක්‍රයාාවලිය පැසුමට ලක්කල, අගර අදගරු හිමපානන් එහිදී පෙරමුණ කර කටයුතු කරන වෛද්‍ය හෙද ඇතුළ සෞඛ්‍ය කාරමඩලවලටත් රජේටත් ස්තුතිය පල කලා. සෞකි උප දෙස්සවල් අනු කතවෙමින් කටයුතු කරන ලෙසද. උන්වහන්සේ ජනතාාවකින්නේ ලාසිතියා. සමගෙන් ද පන රත්‍රී්‍රධාන ප්‍රත්විකාශය අවසන්. ඔබටෙන් සුභරාත්‍රයක්